Thank you, Heshan. I think Adafi Katelaine Heshan's bridal van studio opening ekak ekka onna iting ada dawase bohoma lasana dawasak wenna yanne mokada Adafi yawa batramulata e thamai Heshan ge lasanama lasana bridal wear studio ekak open wenawa. Iting ada dawase bohoma vishesha dawasak yata bohoma lasana dawasak. Iting ada ශ්‍රේෂ්ඨින ප්‍රවීණයන් එයාගේ යහළුවෝ එයාගේ නෑදෑයෝ මේ හැමෝම එකතු වෙලා ඉන්නවා අද දවසේ එයාගේ ලස්සනම ලස්සන දවස ලස්සන කරන්න. ඉතින් එකතු වෙලා ඉන්න අද දවසේ මේ විශේෂ අවස්ථාවන් අපි ඔයගලන්ට අරන් එනවා මේ ලස්සන ඕපනින් එකත් එක්ක එකතු වෙලා හිටියොත්. අද සත් ටීවී එක්ක ඔයගලන් එකතු වෙලා ඉන්නේ හේෂාන්ස් බ්‍රයිඩල් වෙයා ස්ටුඩියෝ ඕපනින් එකත් එක්ක. අපි ආවා ඉතින් හේෂාන්ස් බ්‍රයිඩල් ස්ටුඩියෝ ඕපනින් එකට අපිත් එක්ක ඉන්නවා ඉතින් බොහොම අඳුරන අපි ආදරය කරන ශාන්තිමාල් ජයසිංහ ඉතින් අයිබෝන් 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 ඉතින් කොහොමද අද දවස ගැන ඉස්සලා කියන්න අය අපිට අද දවසේ මම හිතන්නේ මම ඉෂාන් මාල්ලිව දාන්නේ බොහොම පොඩි කාලයක් තුල හැබැයි මම එයත් එක්ක වැඩ කරලා නැහැ හැබැයි මම එයා කරපු ලස්සන වැඩ මගේ ආටිස්ට්ලා තුලින් සහ මගේ ඉන්ඩස්ට්‍රිය යාළුව හරහා මම දැකලා තියෙනවා එයා බොහොම දක්ෂ විදිහට ඒ නිර්මාණ කරනවා. ඉතින් මම සමහරවිට මගේ යාළුවන්ගෙන් අහනවා කවුද මේ ඇඳුම් නිර්මාණය කරේ කියන එක. ඇත්තටම බොහොම දක්ෂ තරුණෙක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මල්ලිත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒ නිසාම තමයි අද දවසේ ආවේ යාට සුබ පතන්න සහ එයාගේ අද දවසේ ස්ටාර්ට් එකට විෂ් කරන්න. මම හිතනවා යාට ලොකු ගමනක් ඉන්ඩස්ට්‍රිය ඉස්සරහට යන්න පුළුවන් වෙයි. බොහොම නිහතමානි හරි අහිංසක තරුණෙක්. ඉතින් මට මගේ ඉස්සර කාලෙ මතක් වුණා මමත් මේ වගේ බොහොම පොඩියට පටන් අරගෙන ඉස්සරහට ආපු කෙනෙක් විදියට. මම හරි ආසයි ඉන්ඩස්ට්‍රිය අලුත් අලුත් අයනවාට අලුත් දේවල් ලස්සන කරනවාට ලස්සන ඩිසයින්ස් කරනවාට. ඉතින් එයාට මම හිතන්නේ අර ආටිස්ලා කියනා වගේ එයා බොහොම ඉක්මනින් හැමදේම කරන කෙනෙක්. නැත්තම් අපිට ආටිස් කෙනෙක්ගේ ඇඳුමක් කරන්න ලොකු කාලයක් යනවා මම හිතන්නේ එයා වෙරි ක්වික්ලි හැමදේම හදලා දෙන කෙනෙක්. ඉතින් එහෙමයි තමයි ඉන්ඩස්ට්‍රියට ඕනේ. මොකද ඉන්ඩස්ට්‍රිය හැමදේම වෙන්නේ ටක් ටක් ගාලා. ඒ නිසා මෛත්‍ර යා හොඳ ආලෝචනයක් වෙයි කියලා ඉස්සරහට ශ්‍රේෂ්ඨයි. අනිවාර්යයෙන්ම ඉතින් ඔබ වගේ දවන්ත ශ්‍රේෂ්ඨේ රූපලාවන් ශ්‍රේෂ්ඨේ දවන්ත කෙනෙක්ගෙන් ඒ වගේ නිහතමානි කමෙන්ට් එකක් ගන්න හේෂාන් මං හිතනවා හරිම වාසනාවන්තයි කියලා. ඉතින් අපි දැනගන්න කැමතියි චාන්දිවාල අයියා දැන් ඇත්තටම කාර්යබහුල වෙලාවක් මේ ඉස්සරහට වාගේ ලොකු දෙයක් වෙනවා. ඒක ගැන අපිට කියන්න. ඔව් මම හිතන්නේ මේ මාසෙ 25 වෙනිදා සීජේ රාජිකියා උදු කුමරා කුමරිය ඔඩිෂන් එකක් පැවැත්වෙනවා. ඉතින් ආරාධනා කරනවා අද දවසේ මේක බලන සමහරට දන්නවා ඇති දන්නේ නැති හැමෝටම එදා දවසේ අප්ලයි නොකරත් එදා දවසේ උදේ 8 වෙදී මොනාකින් පීරේ හොටෙල් පරිශ්‍රයට එන්න ඇවිල්ලා මම හිතනවා රාජකීය කුමාරිය කුමාරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඔන්න ඉතින් දවන්ත වැඩක් රාජකීය වැඩක්. අප්ඩේට් වෙන එක හොඳයි. හැබැයි මම මීට කලිනුත් මම කිව්වා මේක ඇතුලේ තියෙනවා ට්‍රෙන්ඩ් එකක් වෙලා විවිධ කල්ලි කණ්ඩායම් හැදිලා එක පුද්ගලයව ප්‍රමාණයක් විතරක් වැඩ කරන. ඉතින් ඒකට මම ආස නැහැ මේ ඉන්ඩස්ට්‍රිය අපි හැමෝගෙම. ඒතර මේ ඉන්ඩස්ට්‍රිය අපි හැමෝම වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක 6-7 දෙනෙක්ගේ කල්ලියකට හෝ කණ්ඩායමකට අයිති දෙයක් නෙමෙයි. ඉතින් මම ඒකට අකමැති නිසා මම හැම වෙලෙම බලනවා ඒකත් එක්ක ගැටෙන්න. මම මිනිස්සු එක්ක ගැටෙන්නේ නැහැ. හැබැයි තණ්හාවකින් තොරව වෘත්තිය වැදගත්කම තියාගෙන අපි කොහොමද වැඩ කරන්න ඕනි කියන එක මුදල් වලට එක එක වාසි දේවල් වලට තමන්ගේ හිතවත්කම් වලට එහා ගිය දක්ෂතාවයට ටැලන්ට් එකට එතකොට මයිදන් මේ ශේෂ්ත්‍රයේ හැමෝගෙම අපි හැමෝගෙම ආගේ මගේ අපි හැමෝගෙම ඉතින් ඒ ශේෂ්ත්‍රයේ හැමෝටම වැඩ කරන්න අවස්ථාව ලැබෙන්න ඕනි කියන මතේ මම ඉන්න කෙනෙක්. ඉතින් ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනාද ඒ දේවල් මම කරන්නේ. ඉතින් කියන්න නීලෝෂි මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල නම් වැඩ. ඉතින් එක සුමති අවෝඩ්ස් තියෙනවා ඒක කියන්න ඕනේ. ඉතින් ෆයිනල් එක දවස් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි. ප්‍රමෝට් කරන්න දෙයක් නැහැ. අදින් ඉවරයි ඉතින්. හරි ඒකමයි. ඉතින් නිලුෂිට ආදරය කරන කට්ටියට පුළුවන් ඔගලගේ ආදරය යාට දෙන්න මගේ ආදරෙත් එකතු කරලා යාට දෙන්න. නිලුෂි අදාපි ආවිලා ඉන්නේ හිෂාන්ගේ මේ ලස්සන දවසට වාට වචන ටිකක් එකතු කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ නිම්නම මම මේ මෑතකදී අඳුරගත්තේ ඉතින් ඒ ෂූට් එකකදී. ඉතින් හරිම හොඳ සහ දක්ෂ මොස්තර ශිල්පියෙක් ඒ කියන්නේ ඔහුගේ නිර්මාණ හරිම ලස්සනයි. ඉතින් මම හිතනවා අලුතින් එන අයට තැනක් දෙන්න ඕනේ සහ එයා හැමෝටම ගෞරව කරලා කතා කරනවා සහ හැමෝටම රෙස්පෙක්ට් කරනවා. ඉතින් ඒක ගොඩක් වැදගත්. මොකද අලුතින් එන අය සමහර දේවල් දන්නේ නැහැ. හැබැයි මම දකින විදිහට නිම්න වගේ අය තව තව ඉස්සරහට යන්න ඕනේ. ඉතාම දක්ෂ. ඉතින් ඇත්තටම ඔහුට සුබ පතන්න ඕනේ ඒ හැම දෙයක්ම ඉස්සරහට කරගෙන හොඳින් යන්න සාර්ථක වෙන්න කියලා. ඉතින් ඔන්න ඉතින් අද අපි ආවා හේෂාන්ගේ බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ එකේ ඕපනින් එකට.
ඔන්න ඉතින් අපිත් එක්ක ඉන්නවා අනිෂ්ක සංගව ඩයස් කොහොමද ඉතින් ආත හොඳින් ඉන්නවා ඕකේ කූල් ඉතින් මේ අද දවස ගැන කියන්න ඇත්තටම ගොඩක් සතුටුයි ඒ කියන්නේ ශේෂ්ත්‍රේ මම හම්බෙච්ච නිහතමානීම පුද්ගලයෙක් කියොත් නෙවෙයි ඒ කියන්නේ ගොඩක් අය ටැලන්ට් එක තියෙනවා සමහරක් අයට ගතිගුණ අතින් සමහරක් අය මේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම අය ඉන්නවා හරි අඩෝ ඒ කියන්නේ දක්ෂතාවය සහ මනුස්සකම දෙකම එක කෙනෙක් ගාව තියෙන එක ඉතින් මම දැක්ක කට්ටියගෙන් මම ගොඩක් ආස වෙච්ච සහ එයාගේ පර්සනලිටි එක කතා බහ කරන විදිහෙන් ඉඳන් හරි දක්ෂයෙක් ඇත්තටම කිව්වොත් මේ හරි නිහතමානී දක්ෂයෙක් ඉතින් හදතින්ම සුබපතන ඔහුගේ මේ තියෙන මේ අලුත් පියවරට අනිවාර්යයෙන්ම ඉතින් කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල මේ දවස්වල ඉතින් වැඩ ටික කරගෙන ෂේප් එකේ ඉන්නවා ඉතින් මඩ කටයුතු ටික කොහොමද ඉස්සරහට එන්න තියෙනවා ඉතින් ඒ වැඩ කටයුතු එක්ක බිසි වෙලා ඉන්නවා හරි අනිෂ්ක ඉතින් ආරාධනා කරන්න පුළුවන් හැමෝටම මෙතනට එන්න කියලා අනිවාර්යයෙන්ම ඉතින් මම දන්නවා ඉතින් ගොඩක් අය ඉන්විටේෂන් දීලා තියෙනවා ඉතින් අපිත් මෙතන ඉන්න තව ටික වෙලාවක් එන්න අපි ඔහුගේ සතුට බෙදාගමු හයි ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ හිෂාන්ස් බ්‍රයිඩල් ස්ටුඩියෝ ඕපනින් එකත් එක්ක ඉතින් මේ බ්‍රයිඩල් ස්ටුඩියෝ එකට එයාගේ යාළුවෝ හැමෝම උදව් කරන යාට අත දෙන හැමෝම සහභාගී වෙනවා ඉතින් ඔන්න මම කතා කරන්න යන්නේ නෙත්මි රොෂෙල් එක්ක එයාගේ හොඳ යාළුවෙක් ඉතින් ඔන්න විශ් කරන්න ඇවිල්ලා නෙත්මි කොහොමද ඉතින් ඔයාට අද දවස ගැන මොනවද කියන්නේ අද දවස මම හිතන්නේ බලාගෙන හිටපු ඒ කියන්නේ හිෂාන් මාලිදී ඉස්සරහා මිෂ් කරන ඒ වගේම ඉතින් එයාගේ පවුල කට්ටිය එයාට ආදරය කරන හැමෝම බලාගෙන හිටපු දවසක් ඉන්නේ ඒක දවස අනිවාර්යෙන්ම ඉතින් මට ගොඩක් සතුටුයි ගොඩක් ටැලන්ට් රමෙක් ඉතින් මම එයාට විශ් කරනවා එයාගේ එක හිණක් හදාගන්න ඉතින් ඒ වගේම එයාගේ අනිත් හැම හිණයක්ම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා මම දැන් මේ ටැලන්ට් ළමයාගේ ඇඳුරුම් කම කොච්චර කල්ද? ඇඳුරුම් කම කියන්නේ මං චතුරිකා පියරහ තමයි මල්ලිව අඳුරගන්නේ. මාස 5-6ක් වගේ දන්නවා. ඉතින් කියපු ගමන් මම හරි ඇඳුමක් ඕනේ කියලා කිව්වහම මම ඒක වැඩි කාලයක් ගන්න තේ ඉක්මනට හදලා එකපාරක ෆිට් ඔන් බලන්න නැතුව හැම පාරම මට ඇඳුම් හදලා එවනවා. ඉතින් ඒ ටැලන්ට් එකම ඇති. හරි නෙත්මි ඉතින් ගොඩක් කාර්ය බහුල වෙලාවක මේ විදිහට සම්බන්ධ වුණේ. ඉදිරි වැඩ කටයුතු ගැන කියන්න අපිට. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන වැඩ කීපයක්ම එන්න තියෙන ඉස්සරහට ඉතින් ඒ ඔක්කොම මම ඉස්සරහට කියන්න. පොඩි පොඩි නිකන් සර්ප්‍රයිස් එකක් දෙන්න බැරිද මොන හරි අලුත් දෙයක් ගැන? සර්ප්‍රයිස් එක ෆිල්ම්ස් දෙකක් දෙකේම මම හිතන්නේ රිලීසින් ඩේට් තියෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මැයි වගේ. ඒ දෙක එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. ඕකේ අපිත් බලන් ඉන්නවා නෙත්මිගේ අලුත් වැඩක් එනකම්. සෝ විෂ් ඕල් ද බෙස්ට් ඔයගලගේ හැම දෙයකටම මම විශ් කරනවා සාර්ථක වෙන්න කියලා. Thank you so much. Thank you so much. හේෂාන් බ්‍රයිඩල් වෙයා ඇන් ස්ටුඩියෝ එකට ආපු අපිට හම්බුණා. එයාට විශ් කරන්න ආපු තවත් රූපලාවන්‍ය ශේෂ්ත්‍රේ දවන්තේ කිතින් සුනිත් ඉන්දරංගල අයියා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අයියා ඉතින් අද දවස ගැන කියන්න අපිට. අද දවස හේෂාන් මල්ලිගේ ස්ටුඩියෝ එක අද ඕපනින් එක. එයාගේ විශේෂ දවසක් හේනක් එයාගේ. ඉතින් මම එයාට මොකද එයාගේ අක්කවයි මම දන්නේ චත්‍රිකාව. චත්‍රිකාගේ මොකද එයා කැන්ඩි TD කැන්ඩියන් කරන දැන් ලංකාවේ ගොඩක් අපේ බියුටිෂන්ස්ලා යාගෙන් තමයි ජුවලරි ගන්නෙ. ඉතින් නංගි කිව්වා අනිවාර්යෙන් අයියේ අද එන්න මගේ මල්ලිගේ වැඩේ කියලා ඉන්විටේෂන් එක එවුවා. මම කිව්වා අනිවාර්යෙන් එනවා. අද කාර්ය බහුලයි. ඔයා දන්නවනේ මම කාර්ය බහුල කොහොමද කියලා. අනිවාර්යෙන්. ඉතින් මම එයාට විශ් කරන්න ආවා. විනාඩි 5කට හරි මොකද අපේ විශ් එක තමයි ඒගොල්ලන්ට වටින්නේ. අපි හදවතින්ම දෙන විශ් එකක් මේ ගොලන්ගේ ව්‍යාපාරයේ දියුණු වෙන්න කියලා මොකද බ්‍රයිඩල්ස් වෙයා තියෙනවා ඉතින් අපේ කැන්ඩියන් බ්‍රයිඩ්ස්ලාට ඕනම ඇඳුමක් මෙතනින් ගන්න පුළුවන් හරිම ලස්සන ඇඳුම් තියෙනවා හරිම කියන්නේ දැන් ඉස්සරහට තියෙන ට්‍රෙන්ඩ් එක අනුව යන කැන්ඩියන්ස් ගොඩක් තියෙනවා මම බැලුවා සාරිස් තියෙනවා ලස්සන සාරිස් ටිකක් තියෙනවා ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම මෙතනට එන්න කියලා හෙසන්ස් බ්‍රයිඩල් වෙයා එකට මම එයාට ඉතින් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මොකද පොඩි පොඩි डिजाइन्स පොඩි නෑ වුණාට ලස්සන ඩිසයින්ස් තියෙනවා ක්‍රියේටිව් අදහස් තියෙන ළමෙක්. ඉතින් මේ ළමයට මම ඇත්තටම හදවතින්ම සුබ පතනවා. ආ දන්නවනේ මගේ විශ් එක කොහොමද කියලා. අනිවාර්යෙන් අයියා. ඉතින් මේ ප්‍රාර්ථනාව හරිම වටිනවා හේෂාන්ට. ඉතින් කියනකෝ අයියා මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. මම මගේ ඉවෙන්ට් එකක් යනවා දැන් ලංකාවේ දැන්ට නම්බර් 1 වෙලා තියෙනවා දියවන්න අවුරුදු කුමාරා කුමරිය. අපි ඒකේ ඔඩිෂන් එක තිබ්බා ජනවාරි 21. විශාල ප්‍රමාණයක් ආවා. මම හිතන්නේ දෙවැන්තම වැඩසටහනක් වුණා එදා. ඔබත් මිනියයන්ට ඔබ දැක්කා මම හිතන්නේ දැනට නම්බර් 1 ලංකාවේ තියෙන දියවන්න අවුරුදු කුමාර ෆයිනල් එක බලන්න කවුරුත් නොකරපු කවුරුත් නොවිඳපු අත්දැකීම් රහසක් සහිත දරු ඒ පැමිණි දරු දූ දරුවන්ට විශේෂ අවස්ථාවක්. ඒ දරුවෝ හරි කැමතියි මොකද අපේ යන ඉවෙන්ට් වල ඒ යන ඒගොල්ලන්ගේ කියන්නේ පර්සනලිටි එක ඒ දරුවන්ව හදන විදිහ අපිට කෝඩියෝග්‍රාෆර් කරන් රොසන් ඩයිස් ඉතින් ලොකු ප්‍රවීණයන් සමග ළමයි වැඩ කරන්නේ ලොකු වැඩසටහනක් ඔබතුමියක් දකින්නේ නැති අපේ වැඩසටහන කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඉතින්
හොඳ කාලයක් එනවා අප්‍රේල් මාසෙත් එක්ක ගොඩක් අවුරුදු කුමරු කුමරියන් කියන පැජන්ට්ස් මේ තරඟාවලිය ඕගනයිස් වෙනවා. ඉතින් මේ තරඟාවලිය තමයි ඒ ගැන තමයි සෙනිතයි. ඉතින් විශ් කරන සෙනිතයි ඉදිරි වැඩ කටයුතු වලට අපිත් එක්ක සහභාගී වෙනවට බොහොම ස්තුතියි. ඉතින් අපි එක්ක දැන් ඉන්නවා අවිෂ්කා. අවිෂ්කා එක්ක තෙලා ඉන්නේ ඒශාන්ට විශ් කරන්න ඇවිල්ලා. ඉතින් අවිෂ්කා අද දවස ඔයාට කොහොමද දැනෙන්නේ? අද දවස ගොඩාක් හොඳයි. ඉතින් ඒශාන් මාලිගේ ස්ටුඩියෝ එකේ ඕපනින් එක අද. මාලිට විශ් කරන යාගේ ඉස්සරහ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා. ඉතින් ඒශාන් මාලි ගැන කිව්වොත් එහෙම එයා ඇත්තටම අපි ඇඳුමක් ඉල්ලුවොත් මේ විදිහට කරලා දෙන්න කියලා ඇඳුමේ විදිහටම කරලා දෙන කෙනෙක්. ඉතින් ඒශාන් මාලි ගොඩාක් ටැලන්ටඩ් කෙනෙක්. මාලිට විශ් කරනවා යාගේ වැඩ වලට. ඉතින් සතුටුයි මට මේක අද ඉතින් ආට ඉස්සරහට කොහොමද දැන් ඔයා හිතන්නේ දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ අලුතින් කට්ටිය එනවනේ. ඉතින් ආ මොනවාද හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම අලුතින් එන දේවල්? අලුතින් අතරම දේවල් එන්න ඕනේ. මොකද අලුත් ෆැෂන් අප්ඩේට් වෙනවා. ඉතින් අපි කැමති ෆැෂන් කරන්න. ඉතින් මේ මල්ලිත් අතර මේ මල්ලි ගැන කතා කළොත් එන්නේ හේෂාන් මල්ලි අර දැන් අපිට ට්‍රෙන්ඩි ෆැෂන්ස් වෙනවානේ. එතකොට අපි දැන් මෙහි ගොඩක් අඩේ ෆැෂන්ස් හොයන්න නැහැ. ඉතින් අපි දැන් පෙන්ල ෆොටෝ එකක් හරි මට මල්ලි මේ විදිහට කරන්න කියලා කිව්වොත් එහෙම මල්ලි එක ඊටත් වැඩි ලස්සන ලංකාවට ගැලපෙන විදිහට හදලා දෙනවා. ඉතින් මම හිතන්නේ ඒකම ලොකු දෙයක් නේ. හයි ඉතින් අවිෂ්කා දැන් මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල අලුත් කැන්ටල් ඩ්‍රාමාස් වායක් කරගෙන යනවා. ඒක ෆිල්ම් එක වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ වයින් ඉස්සරහට කට්ටිය හැමෝටම බලාපොරොත්තු වෙලා ඉන්නවා. දැන් ඉතින් ඒ හැමෝටම කියන්න ඕනේ හේෂාන්ගේ බ්‍රයිඩල් ස්ටුඩියෝ එක ගැන. මේක තියෙන බස්තර මුල්ලේ. ඉතින් ස්ටුඩියෝ ගැන කලින් කිව්වා වගේ ඉතින් ඔයාලට ආස මොනවහරි ට්‍රෙන්ඩි ෆැෂන්ස් තියෙනවා ඔයාලා කැමති හිතේ තියෙන ෆැෂන් එකක් මොකක්ද කරගන්න ඕන මෙතෙන්ට එන්න අනිවාර්යෙන්ම මල්ලි ලස්සනට වැඩේ කරලා දෙනවා. තමයි තිය කියන්නේ තියෙන්නේ. හරි ඉතින් අවිෂ්කා වාගේ පර්සනල් ලයිෆ් එක ගැන කිව්වොත් ඉතින් මොකද වෙන්නේ කියලා වෙනසක් නැහැ ඔබ යනවා. පර්සනල් ලයිෆ් එකේ මොන පාට් එකද දරන්නේ? ඉස්සරහට මොන හරි කිව්ව ආදරවන්තයෙක් ඉදිරියේ පහවන්නේ නැහැ මම නිකන් අහන්නේ. සිංගල් ආදරවන්තයෙක් නැහැ මොකද මේ. හැබැයි අද රෝස් එකක් හම්බුණා. අද රෝස් එකක් හම්බුණා. ඔව් ඒක තමයි මගේ වැලන්ටයින් gift එක. මම හිතන්නේ රෝස් එකක් හම්බුණා. ඒක හිතලමද කොයිද රෝසස්? ඔව් ඒක තමයි. හරි සතුටු වෙන රෝස් එකක් එම හම්බ දෙන ගාන. කවුරුත් දුන්නේ නැද රෝස් එකක් කොට? රෝසස් ඉතින් දීලා තියෙනවා. ඉතින් මේ අද රෝස් එක ස්පෙෂල්. ඕකේ. හරි ආයෂ්ක මම wish කරනවා මට roses ගොඩාක් ඉස්සරහට හම්බෙන්න. ඔෂදි මේ රෝස මලකුත් අරගෙන කොහෙද ඇවිල්ලා ඉන්නේ? අද ඇවිල්ලා ඉන්නවා හේෂාන් මල්ලිගේ ස්ටුඩියෝ ඕපනින් එකට. ඉතින් මුලින්ම හේෂාන් ඔයාට wish කරනවා මම හදවතින්ම ඔයා කරපු ඔයා පටන් ගත්ත මේ ව්‍යාපාරය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා congratulations. හරි ඉතින් මම රෝස් එක ගැන ඇහුවේ. හරි ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ඔෂදි ඇවිල්ලා ඉන්නේ හේෂාන්ස් බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ ඕපනින් එකට. ඉතින් ගෙස් කෙනෙක් හැටියට ඔෂදි අද දවසේ සහභාගි වෙනවා. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකේ පොඩ්ඩක් ප්‍රවීණ කෙනෙක් හැටියට ඔයාට මොකද හිතෙන්නේ මේ අලුතෙන් ව්‍යාපාරයක් කෙනෙක් පටන් ගන්න එක ගැන? සතුටුයි මොකද මම මල්ලිත් එක ඇත්තටම වැඩ කරලා තියෙනවා එකපාර වැඩ කරලා තියෙන ඉතින් එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මුලින්ම කියන්න ඕන හරිම ෆ්ලෙක්සිබල්. ඉතින් ඕනම විදියකට කතා කරලා අපිට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩු වයසකින් එයා ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් අතරම අයිවත් සුබ පතන. හරි ඔෂදි ඉතින් කොහොමද මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? වැඩ කටයුතු ගැන කතා කරොත් කාර්ය බහුලයි. ඉතින් සුපුරුදු පරිදි නිරූපණ ශේෂ්ත්‍රයේ වැඩයි. මමත් ව්‍යාපාරයක් පටන් ගෙන තියෙනවා. ඉතින් ඒක වැඩත් ඇත්තරම මේ බිසි වෙලා ඉන්නවා මේ දවස්වල. ඒ කියන්නේ පොඩි ඇඩ්යක් දාන්න දායි ඔය කියන්න ඕනේ. මම කිව්වේ ඉතින් කාර්ය බහුලයි කිව්වම ඉතින් ඒකට හේතුව කියන්නත් ඕනේ. ඒක ඇත්තරම මමත් මොකද හැමදාම අපිට නිරූපණ ශේෂ්ත්‍රය වැඩ කරන්න බෑනේ. ඉතින් ඒ නිසා ඉතින් අපිත් ඉතින් ෆයිනෑන්ෂල් පැත්තෙන් සපෝට් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා බිස්නස් එකක් පටන් ගෙන තියෙන ඒකේ විස්තර ඉස්සරහට කියන්න. හරි ඉතින් ඖෂධිගේ ඔය කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන කියලා මම wish කරනවා. ඒ වගේම ඔයගලන් දන්නවද අපි එක තෙලා ඉන්නේ හේෂාන්ස් බ්‍රයිඩල් වෙයා ඇන්ඩ් ස්ටුඩියෝ එකේ ඕපනින් එකත් එක්ක. ඖෂධි අපි හැමෝටම ආරාධනා කරමු එන්න කියලා මෙතනට. ඔව් ඉතින් එන්න කියලා ආරාධනා කරන ඔක්කොටම හරිම වැඩ කරන්න හරිම ලේසි මල්ලි කෙනෙක්. ඉතින් ඔයාලා ආවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න බතරමුල හන්දියේ හරිම ලේසි ලොකේෂන් එක හොයාගන්න. ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න කියලා. ඔන්න ඉතින් අපි එකතේලා ඉන්නේ හේෂාන්ගේ බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ ඕපනින් එකත් එක්ක. ඉතින් මල්කේ එකතු වෙනවා එයාට wish කරන්න. මල්කේ කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? දවස්වල ඉතින් වැඩ තමයි. වැඩ තමයි. ඉතින් ආටිත් එක්ක පැජන්ට්ස් එක්ක හැම දෙයක්ම බිසි වෙලා ඉන්නේ. රයිට්. ඉතින් අද දවස ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි නින්න මේ වගේ වැඩක් පටන් ගත්ත එක ගැන. මම හිතනවා නින්න එක හරියට කරයි කියලා. ඉතින් මම හදවතින්ම
විශ් කරන ඔයාට බලමුද අපි නිම්නගේ වැඩ නේ ඉස්සරහට අනිවාර්යෙන්ම වාණන් ඉතින් හැමතිස්සෙම මේ වගේ වැඩක් එක්ක මේ හිෂාන් එක වැඩ කටයුතු කරන්නේ දැන් ඔයාගේ ලයිෆ් එකේ මොකද වෙන්නේ ඉදිරි වැඩ කටයුතු ගැන අපිට කියන්න මල්කි ඉදිරි වැඩ කටයුතු ටෙලිග්‍රාම ටික් කරගෙන යනවා ඉතින් පැජන්ට් එක තියෙනවා මිස් වර්ල්ඩ් වයිඩ් ඉන්ටර්නැෂනල් එක ඉතින් ඒකට යන්න හරි ඉතින් නිම්නගේ උදව් අනිවාර්යෙන් ඔතනදී ඔයාලට ඕනේ. අපි ආරාධනා කරමු නිම්නගේ මේ තැනට හැමෝටම එන්න කියලා. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ලස්සනම ලස්සන ඔයගොල්ලන්ගේ ඩිසයින් කැමති විදිහට ඇඳුම් හදාගන්න ලස්සනයි නිම්නගේ වැඩ. ඉතින් කරගන්න. අනිවාර්යෙන් මේ වගේ ලස්සන කට්ටිය තමයි මෙතනට එන්නේ. දන්නවනේ ඉතින් එතන නිම්නගේ වැඩ ගැන. අපිත් එක්ක ඉන්න අපි බොහොම අඳුරන මේ හිතවතෙක් මම ඉතින් මම ගොඩාක් කල් ඉඳලා දාන්න කොහොමද හඳුන්න අයියා ගොඩක් හොඳින් ඉන්නවා හරි ඉතින් වාගේ විස්තර ටිකක් කියලම් පටන් ගමු කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ඇත්තටම මේ දවස්වල මගේ මේ අද මම ආවේ කාරණාවක් කියන්න බෑ ඒෂාන් බ්‍රයිඩල් ස්ටුඩියෝ එකට ඉතින් ඒ හා සමාන ව්‍යාපාරය තමයි මට තියෙන්නේ ග්‍රූම් සාට් අනිවාර්යයෙන්ම හැමෝම දන්නවා ඉතින් ග්‍රූම් සාට් ආයතනය මේ දවස්වල ටාටිත කරගෙන යනවා මොකද වෙඩින් සීසන් එක සහ තවලුත් බ්‍රාන්චස් දෙකක් ඕපන් කරන්න ඉන්නවා. ඉතින් මේ වගේ කටයුතුත් එක්ක සහ ටෙලි නාට්‍ය මගේ අලුත් ෆිල්ම් එක වල ඔයගේ කටයුතු අමාද්‍ය ශිෂ්‍යය සම්බන්ධවත් කරගෙන යනවා මේට අමතරව. ඔව් එහෙම තමයි. ඉතින් හරිම බිසි ෂෙඩියුල් එකක් තියෙන සඳුන් අයියට ඉතින් ඒ වුණත් මේ අලුතෙන් ව්‍යාපාරවලට එකතු වෙලා ඉන්න මේ අලුත් ව්‍යාපාරිකයන්ට උදව්වක් වශයෙන් තමයි අද හෙෂාන්ගේ මේ බ්‍රයිඩල් ස්ටුඩියෝ ඕපනින් එකට සහභාගී වෙන්නේ. අද දවස ගැන වාට කොහොමද දැනෙන්නේ? ඇත්තම මම කියන්නේ හොඳ හේෂාන් කියන්නේ ඇත්තට මම කාලකට කලින් දැනගත්තේ. ඇත්තට මේ මල්ලිගේ මේ අද ඕපනින් එකට මම ඇත්තම කැමැත්තෙන් ආවේ. කාර්ය බහුල වුණත් මම අද ආව සහභාගී වෙන විශේෂයෙන්ම මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ඒතොර හේෂාන් බ්‍රයිඩල් ස්ටුඩියෝ කියනක මම හිතන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක් හදන්න පුළුවන්. මොකද ඒ කැපැසිටි එක හේෂාන්ට තියෙනවා. මම හිතනවා මාත් එක්ක වැඩ කටයුතු කීපයකට සම්බන්ධ වුණා. ඒ වේ තියෙන ක්වොලිටි එක, ඒ කලර්ස්, ඒ හැම දෙයක්ම මේ වර්ණ භාවිතය සහ ක්ලයන්ට් කෙනෙක්ගේ ගනුදෙනු කරන විදිහත් එයා හරිම වෙනස් විදිහකට. ඉතින් පහසු විදිහට කරනවා. මම හිතන්නේ හේෂාන්ට ලොකු ගමනක් තියෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ මේ ආරම්භය ලොකු වෙනසක් වෙයි කියලා. එයාගේ ජීවිතය සහ මේ අපේ ව්‍යාපාරික ශ්‍රේත්‍රය අනිවාර්යෙන්ම ඉතින් ඔගලා වගේ ශ්‍රේත්‍රේ ප්‍රවීණයන් ඉන්නකොට මේ වගේ හෙෂාන්ට ඉතින් ලොකු හයියක් ඉතින් මම විශ් කරනවා ඒ වගේම අයියා දැන් ඔයා විශ් කරා හෙෂාන්ට විශ් කරා දැන් ඔයා සාමාන්‍යයෙන් මේ හැමෝම ලස්සන කරලා මේ වෙඩින් එකක ඔයාගේ සූට් එකක් නැත්තම් නෑ වගේ එකක් නේද රූම් මාට් අනිවාර්යෙන්ම තියනවා මේ වෙඩින්ස් මේ කොච්චර වෙඩින් තිබ්බත් ඒ වෙඩින් 50ක් ගත්තොත් 50න් 40ක්ම මෙයාගේ ඇඳුම් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ grooms ලගේ. ඉතින් එච්චර හැඩ කරන ඔයා ඔයාව හැඩ කරන්නේ කවද්ද මේ ලස්සනට මේ විදියට groom කෙනෙක් හැටියට අපි ඔයාව කුම්බ දාන්නේ. groom කෙනෙක් ඉදිරියට මම හිතන්නේ නැත්තම් මම ලස්සන function වලට යනකොට වෙනස් විදියකට යනවා. ඉතින් නේ groom කෙනෙක් හැටියට. දැන් මම කලින් කිව්වා වගේ මම කියන්නේ අර දවාගේ wedding එකක් තියෙනවානේ. අපි ඉස්සරහට ඒ wedding එකත් ඉවර කරලා එතන මගේ wedding එක කොහොමද plan කරන්න කියලා බලමු. හැබැයි ඒක ලස්සන වැඩක් කරන්න ඕන වෙනස් විදිය දෙයක් කරන්න ඕන. ඉතින් බලාපොරොත්තු එකක් ගන්නනේ. වෙනස් විදිය දෙයක් තමයි අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ. වගේ wedding එකට පස්සේ. වගේ එකට පස්සේ. අපි මෙහෙම කරමු. අපි දෙන්නගේ එකට ආයි අනිවාර්යයෙන් අපි එහෙම plan කරමු. ඉතින් අද දවසේ ඉතින් සම්බන්ධ කරගත්තත් සහ හේෂාන් වෙනුම ආයේ ස්තුතිවන්ත වෙනවා. ආරාධනා කරන හැමෝටම. හැමෝටම ආරාධනා කර එන්න වෙනස් අද්දකීමක් ගන්න. අනාගතයේදී wedding එකක් ගන්න bride ලා වෙනුවෙන් අලුත් තැන අලුත් විදිහට වෙනස් විදිහකට තියෙනවා. හේෂාන් එක එකතු වෙන්න. හේෂාන්ස් bridal wear and studio එකේ opening එකත් එක්ක ඔන්න එකතු වෙලා ඉන්නේ. ඉතින් බත්තර මුල්ලේ ඔගලන්ට එන්න පුළුවන් පහසුම තැනක මේක open වුණා. හරිම ලස්සනයි යාගේ වැඩ. ඉතින් ඔන්න ඉන්න බුද්ධි ජයවර්ධන අපිත් එක්ක එකතු වෙලා. හායි බුද්ධි. හායි. ඉතින් ඔගලන් දන්නවා ඉතින් රූපලාවන්‍ය ශේස්ත්‍රේ වගේම model කෙනෙක් මෙයා. ඉතින් බුද්ධි ඔයාලට සම්බන්ධයක් තියෙනවා නිම්න එක්ක හේෂාන් එක්ක අපිට ඒක ගැන කියලම අද විශ් කරමු යාට මුලින්ම හේෂාන් මල්ලිට විශ් කරනවා එයාගේ අලුත් මේ පටන් ගන්න වැඩේ සාර්ථක වෙන්න කියලා හේෂාන් මල්ලි තමයි මගේ බ්‍රයිඩල් එකේ කියන්නේ මගේ වෙඩින් එකේ ඉන්දියන් ෂූට් එක ලෙහෙඟ එක කරේ හේෂාන් මල්ලිට හදවතින්ම සුබපත් වෙනවා මේ වෙලාවේ එයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ඔය ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මගේ පිටිපස්සේ මේ ලස්සනට මේ ඉන්නේ බුද්ධි තමයි එයාගේ මොඩල් කෙනෙක් එයාගේ බ්‍රයිඩල් ස්ටුඩියෝ එකේ ඉතින් අද දැන්
මේ වගේ තැනක මම දැන් චුට්ට චුට්ට ඇවිල්ලා මේ වගේ දෙයක් ඕපන් වුණාම මට මොන වගේ ෆීලිං එකක්ද යාගෙන තියෙන්නේ? ඔව්, හේෂාන් කියන්නේ තවම අඩු වයසක කෙනෙක්. එයා මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා තවම කෙටි කාලයක්. ඒ කෙටි කාලය ඇතුළත මේ වගේ ලොකු වැඩක් එයාට කරන්න පුළුවන් වුණා. එයා මේ මොඩලින් ෆීල්ඩ් එකේ ගොඩක් අය දැවැන්ත අයත් එක්ක වැඩ කරා. මට හිතෙනවා එයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා. හේෂාන් මල්ලිත් එක්ක ඉදිරියට වැඩ කටයුතු කරන්න මම ගොඩක් කටේට ආරාධනා කරනවා. එයාගේ එයාගේ වැඩ හරිම ලස්සනයි, නීට්. මොකද අපි දැන් ඇඳුමක් ගත්තාම ඒ දෙකනේ තියෙන්න ඕනේ, ලස්සන වගේම නීට් එකක් තියෙන්න ඕනේ. ඒ දේ හොඳටම අපිට ඕන විදිහට කරලා දෙනවන හේෂාන්. මම අනිත් අයටත් ආරාධනා කරනවා මේ ස්ථානෙට එන්න. හේෂාන්ගේ මේ වැඩත් එක්ක එකතු වෙලා එයා තමන්ට ඕන විදිහට ඒ දේවල් කරගන්න ආරාධනා කරනවා. හරි, ඉතින් බුද්ධි කොහොමද ඉවර ජීවිතේ? බැඳපු ගමන් මේ බැඳපු උණුසුමත් එක්ක ඉන්නේ අපි. ඒක නහන්න ඕනේ. තාම මැරිකලා මාසයක් වගේ. හොඳයි, හස්බන්ඩ් ඉන්නවා මේ පැත්තට වෙලා. එයාත් මොඩල් කෙනෙක් වගේ. මොඩල් කෙනෙක් නෙවෙයි. හරි, කියන්නකද? ඔව්, ඉතින් තාම ඉතින් මාසයක් වගේනේ. තාම ඉතින් ඉස්සරහටත් ෂේප් වෙලා ඉන්න කියලා මම විශ් කරනවා. ඉතින් බුද්ධි, wish all the best. Thank you. Thank you. Thank you. හේෂාන්ස් බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ එකේ ග්‍රෑන්ඩ් ඕපනිං එක ඉතින් මේ වෙනකොටත් බොහොම ලස්සන්ට ඕර්ගනයිස් වෙලා පැවැත්වෙනවා. ඉතින් මේ උත්සවේ බොහොම වැදගත් කෙනෙක් එක තමයි මම කතා බහ කරන්න යන්නේ. TD-ක් අපේ චතු අක්කි, හැමෝම ආදරය කරන, හැමෝම දන්න. ඉතින් මෙතන ලොකු කාර්යභාරයක් මෑ අතින් වෙනවා. ඒ ගැන අපි අහන්න කැමතියි. ඒ ඉස්සෙල්ලා කියන්න, අද දවස ඔබට හදවතින්ම කොහොමද දැනෙන්නේ හේෂාන් පිළිබඳව? අද දවස හේෂාන්ගේ ලස්සනම දවස. හේෂාන් කැමති විදිහට එයාගේ පොඩි වයසෙන් මේ වගේ තැනකට අපු එක ගැන ඇත්තටම මම හදවතින්ම සතුටු වෙනවා. මට ෆීල්ඩ් එකේ හම්බෙච්ච මගේ මල්ලි, ඒ කියන්නේ ෆීල්ඩ් එකේ හම්බෙච්ච මගේ සහෝදරයා, ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා එයා මේ වගේ තැනක අද ඉන්නවට. දැන් මේ වගේ තැනකට එන්න ඉතින් හොඳ යාළුවෝ වගේම හොඳ මිත්‍රයෝ ඉන්නවනේ. ඉතින් ඒ වගේ පුරුකක්, ඒ කියන්නේ පිටිපස්සේ ඉඳලා හැම දෙම උදව්ව කරන එච්චර ප්‍රසිද්ධියක් ගන්න අකමැති චරිතයක් තමයි ඉතින් මේ ඉන්නේ. අද දැන් අදින් පස්සේ මේ මෙතන කොහොමද මේක ඉස්සරහට ගෙනියන්නේ කියන අපි දෙමු පොඩි අයිඩියා එකක් මෙතන මොකක්ද වෙන්නේ කියලා. එයා ගොඩක් ටැලන්ට් දරුවෙක්. ඒ නිසා මම හිතනවා ඉතින් එයා ගාවට එන කස්ටමර්ස්ලාට එයා හොඳට එයාගේ අවෘතිය මට්ටමින් එයාගේ හැකියාවත් එක්ක එයා කස්ටමර්ස්ලව හොඳ, කියන එයාට හොඳ දෙයක් දෙන්න පුළුවන්. ඒක හින්දා ඉතින් එයා හොඳ දෙයක් කරයි ඉස්සරහට. එයාගේ වයසත් එක්ක එයාට තව ගොඩක් නොබෝදනකින් හොඳ තත්ත්වයකට, කියන්නේ ලංකාවේ දැනටමත් එයාගේ නම ගොඩක් ප්‍රසිද්ධයි, ගොඩක් දන්නවා. ඉතින් ඉස්සරහට එයා මං හිතන ඉතින් ගොඩක් හොඳ තැනකින්දී. ඉතින් චතුවාකිගේ හොඳම යාළුවෙක් මල්ලි කෙනෙක්. ඉතින් අද දවසේ මේ ඔක්කොම එකට එකතු වෙලා බොහොම සතුටින් මේ උත්සවය සමරනවා. ඉතින් ඔගලන්ට පුළුවන් මේක ඕපන් වුණේ බත්තර මුල්ලේ. හැමෝටම හරිම කන්වීනියන්, හරිම පහසුවෙන් මෙතනට ලඟා වෙන්න පුළුවන්. හේෂාන්ස් බ්‍රයිඩල් වෙයන් ස්ටුඩියෝ එකේ තමයි මේ හැම දේම වෙන්නේ. අදින් පස්සේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඔගලන්ට, බ්‍රයිඩ්ලා වෙන්න කැමති ඔගලන්ට ඔන්න අවස්ථාව තියෙන බොහොම ලස්සනටම ඒ ඔගලන් කැමති ආකාරයට තමුන්ගේ බ්‍රයිඩල් වෙයා එක නිමා කරගන්න. ඒ වගේම මෙතන රෙන්ට් කරනවා බ්‍රයිඩල් ඩ්‍රෙස්ස්. ඒ සියලුම දේම එකතු වෙලා ඉන්න. අපි තවත් බොහෝ දේවල් රැගෙනනවා. ඔගලන් ඉන්නේ හේෂාන්ස් බ්‍රයිඩල් වෙයන් ස්ටුඩියෝ ග්‍රෑන්ඩ් ඕපනින් එකත්. හේෂාන්ස් බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ. හේෂාන්ගේ ජීවිතේ බොහොම ලස්සනම ලස්සන දවසක්. එහෙම නේද හේෂාන්? මේ තමයි ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන් හේෂාන්. හේෂාන් තමයි මේකේ නිර්මාතෘවරයා. ඉතින් අද දවස වාට කොහොමද දැනෙන්නේ ශේෂ්ත්‍රේ ගොඩක් කට්ටිය එකතු වුණා? ඔව්, අනිවාර්යයෙන්ම ඇත්තටම සුළු දවසක්. මොකද අවුරුදු ගණක් තිස්සේ මම පටන් ගත්ත තැනයි අද මම ඉන්න තැනයි දැක්කම මට දැනෙන්නේ
නියතමානී සසුරක් දැනෙනවා. මොකද මම ලොකු ගමනක් ගිහින් තියෙනවා කෙටි කාලයක් තුල. ඉතින් මම හිතනවා මම දෙයක් ඉන්ඩස්ට්‍රි එකට කරනවා, ඉන්ඩස්ට්‍රි එකට කරා. ඒක ඔස්සේ තමයි මම හිතන්නේ මම මෙච්චර දුරක් ආවේ. මොකද මම මගේ නිර්මාණයක් ගත්තත් මම හැමතිස්සෙම try කරන්නේ වෙනස් විදිහ දෙයක් කරන්න. අලුත් දෙයක් කරන්න. කැන්ඩිඩේට් සාරි එකක් ගත්තත් ලේංගියක් ගත්තත් අපි ට්‍රයි කරන්නේ අලුත් විදියට නිර්මාණය කරන්න. ඉතින් මම හිතනවා මම අලුත් දෙයක් කරා වෙනසක් කරා. ඒකත් එක්ක ඉතින් මම පොදු ගමනක් යන්න පුළුවන්කම ලැබුණා. දැන් මේකේ අඩිතාලම දාන්න දැන් ටික කාලයක් ඉතින් ෂොප් එකක් නැතුව එහෙම වැඩ කරගෙන යන්න ඇතිනේ. ඉතින් කවුරු හරි ඔයාට මොටිවේට් කරාද හෙෂාන් අපි මේ විදියට කරමු කියලා. දැන් ඔයා දන්නවද දැන් මේ වගේ කාලයක හරිම අමාරුයි කියලා ව්‍යාපාරයක් මේ තැනකට හරි ගේන්න. ඉතින් මේ මොටිවේෂන් එක ඔයාට කොහෙන්ද හම්බුනේ? මොටිවේෂන් එක හම්බුනේ කියන්නේ පළවෙනියට මම කොහොම හරි සාරි එකක් හැදුවේ. ඒ කියන්නේ මේ කිදර මං ඒකත් මගේ අර ෆෝකස් කරේ නිකන් අර ස්ටඩි එක මම කරගෙන යන්න මගේ පොකට් මනි එක ඒවත් එක්ක සයිට් එකට යන්න. පස්සේ අන්තිමේදී මට ඒකම මගේ ජීවිතය ඉස්සරහට ගෙනියන පාත්‍රයක් බවට පත් වුණා. ඉතින් ඉස්සෙල්ලා මගේ ගෙදරයි මතක් කරන්න ඕනේ, යාළ තමයි ලොකුම සපෝට් එක දුන්නේ. ඒ කියන්නේ මම සමාර්ථයක් ඩවුන් වල දැන් වල යාළකෝ නෑ ඔයා මේක කරගෙන යන්න ඕනේ වඩ ගමනක් තියෙනවා කියලා. ඉතින් ඒක දැක්කේ මම හිතන්නේ ඉස්සෙල්ලාම ගෙදරයි. ඩවුන් වෙන තැන කිව්වේ වගේ ජීවිතේ අසතුටු වෙච්ච තැන් තියෙනවා. සමහර විට දැන් ගොඩක් අයට හිතන ප්‍රශ්න අහන ප්‍රශ්න තමයි අවුරුදු 20ක් ඇතුළත ඇයි කියන්නේ ඒ වගේ දෙයක් තියෙන බෑ කියන එක. නෑ අවුරුදු 20ක් ඇතුළත ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා තනියම ගමනක් යන්න ඕනි, අලුත් දෙයක් කරන්න ඕනි, වෙනසක් කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ඉස්සරහට දෙයක් කරන්න ඕනි කියලා. අවුරුදු දෙකක් අවුරුදු දෙකමාරක් ඇතුළත කාලය තුළදී මගේ ජීවිතේ මම හිතන්නේ මම ලොකු දෙයක් කරා. ඔව් ඉතින් ඒ ආත්ම විශ්වාසය ඉෂාන්ට තියෙනවා තමන් වෙනසක් කරනවා කියන ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ඔයාට ගොඩක් කට්ටිය උදව් කරනවා. ඉතින් දැන් ශේෂ්ත්‍රි අද සහභාගී වෙච්ච කට්ටියත් එක්ක ප්‍රවීණ්‍ය සහභාගී වෙනවා සහ ඔයාගේ පිටිපස්සේ ඉඳගෙන එහෙම පේන්නේ නැතිවත් කට්ටිය උදව් කරනවා. ඉතින් අවස්ථාව තියෙනවා හැමෝම මතක් කරන්න. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඩී එන් ඩී කැඩියන් ජුවලරි හයිතනි චතුරිගා අක්කා ඊට පස්සේ ආලිය අයියා ඊට පස්සේ අපේ අනිත් මගේ සහෝදර ඩිසයිනර්ස්ලා වැඩිපුරම මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ යාළ මාරම සපෝට් එකක් දෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ගතත් අපි එළියෙන් දකින්නේ එක්කෙනාට එක්කෙනා නෑ. ඒ කියන්නේ හැමතැනම තියෙන්නේ ඒ කියන්නේ කකුල් ඇදීම් තියෙනවා. හැබැයි නෑ මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ ෆැෂන් ඩිසයිනර්ස්ලා ගත්තාම ඇත්තටම හොඳ ඩිසයිනර්ස් ටිකක් ඉන්නවා. ඉතින් යාළ මාරම සපෝට් කරනවා. අපේ ශිෂ්ටි ප්‍රවීණයන් ඉන්න ජනයෝමක් කළා දවස ඇත්තට මට සතුටු අදවසේදී ඒ වගේ ප්‍රවීණයන් සහභාගි කළා. අදවස මම හිතන්නේ මට දෙයක් කරන්න ලැබුණා. මම හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ධම ප්‍රවීණතම රූපලාවන ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, ඒ වගේම ඡායාරූප ශිල්පීන් අදවසේ වගේ මේ මේ අවස්ථාවට පැමිණි. ඉතින් මම හිතනවා ඒක තමයි මම මේ කාල සීමාව තුළ මම ලබා ගත්ත දෙයක් තියෙන මම හිතන්නේ මම ඒ දේ තමයි. ඒ නිහතමානීත්වයේ ජයග්‍රහණය හැමෝගෙම හිතේ බොහොම සුබ ලකුණක් තියන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. මම මතක් කරගන්න ඕනේ මගේ කෙතරය, ඊට පස්සේ මගේ යාළුවෝ ඉන්නවා, මිතුරන් ඉදිරියක් ඉන්නවා. ඒ කියන්නේ මාත් එක්ක ගොඩාක්ම සමීප වෙලා කටයුතු කරන්න ඉන්නවා. ඉතින් යාළුවත් මතක් කරගන්න ඕනේ මගේ සහෝදරයෝ දෙන්න මතක් කරගන්න ඕනේ. ඒ වගේම යාළුවෝ ඔක්කොම මතක් කරන මේ අවස්ථාවේදී. ඊට පස්සේ විශේෂයෙන්ම මතක් කරගන්න ටීඩී කැන්ටීනේ සාලි අයියා, ඊට පස්සේ කාකා, ඊට පස්සේ මේ අපට මම මෙතෙන්ට ආපු දවසේ ඉඳන් මට සපෝට් එකක් තිබු හැම කෙනෙක්ම ඉන්ඩස්ට්‍රි එකට පටන් ගත්ත දවසේ ඉඳන් මග වෙනුවෙන් බය නැතුව මට දෙයක් කරන්න ඕනේ කියලා, කියන්නේ මම දෙයක් කරයි කියලා මාව විශ්වාස කරපු හැම කෙනෙක්ම මම මතක් කරසින ඇත්තම ලංකාවේ පළවෙනි දවසේ යංගස් ඩිසයිනර් කෙනෙක් විදියට ලංකාවේ ක්‍රිකටර් කෙනෙක්ගේ වෙඩින් එකක් කරපු ලංකාවේ ලාබල්දම් ඩිසයිනර් මම. ඒක දවස් ඉස්සරහදී මම හිතන්නේ මාර්ෂල් ජගත් ලිස් වෙන යාගේ ෂූට් එක එනවා එළියට. ඊට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ මොඩල්ස් වගේ ආර්ටිස්ට් වගේ වැඩ පාමුන. ඉතින් මම හිතන්නේ මම හිතන්නේ ඔව් හෙෂාන් ඉතින් හැමදේම සක්සස් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන හදවතින්ම. ඒ වගේම මට කියන්න දැන් මේ ස්ටෙප් එක තිබ්බට පස්සේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඔයා කොහොමද ප්ලෑන් කරන් ඉන්නේ ඉස්සරහ වැඩ කටයුතු කරන්න? ඊළඟ ස්ටෙප් එකෙන් මම ස්ටඩි පැතර අවධානය යොමු කරනවා. තව ඉගෙන ගන්නවා. ස්ටඩි පැතර ඉගෙන ගන්න. ඒක තමයි මේක තව කියන්නේ. අලුත් දේවල් කරන්න මගේ ඔළුවේ යම් කිසි සුචින අලුත් දෙයක් කරන්න ඕනේ කියන එක. ෆීල් එක අලුත් දෙයක් කරන්න ඕනේ, ශිෂ්ටි අලුත් දෙයක් කරන්න ඕනේ, අලුත් දෙයක් මිනිස්සුන්ට ලකින්න ලැබෙනවා. මොකද කැන්ඩියන් එකක් කියන අපි ගොඩක්ම ෆෝකස් කරන්නේ ලංකාව තුළ අපි කැන්ඩියන් එකකින් මොකක් කරේ වෙනස් දෙයක් කරා. දැන් ඒක නිසා තමයි සමහර මගේ ඩිසයින් එක ගොඩාක්ම වෛරල් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු අතරට යන්නේ කාවදී ඒ කරන අන්කොමන් ඩිසයින්ස් නිසා. එකිනෙකට එකිනෙකට වෙනස්. ඉතින් මම හිතනවා ඒකෙන් තමයි අපිට මිනිස්සු අතරට යන්න පුළුවන්
ඉතින් ඒකත් එක්ක මහිතන සරහට අපි ලොකු වැඩක් කරයි, ලොකු දෙයක් කරයි. දැන් පටන් ගත්ත අපි අලුත් බ්‍රාංචේ වතර මුල්ලේ තියෙන්නේ. ඉතින් මම ආලත් කැම් කියනවා ළඟදි විවාහ වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම එන්න. අපි අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් ලැස්ති වෙලා ඉන්නවා. වෙනස වෙනස් දෙයක් කරන්න, අලුත් දෙයක් කරන්න අපි ලැස්ති වෙලා ඉන්නවා. ඉතින් මතක් කරන්න ඕනේ, ඉතින් වතර මුල්ල හරියටම අපි කියමු හරියටම මේ ලොකේෂන්. ඔව්, අන්ද හරියටම අපි වතර මුල්ල හන්දියේ 166 මේ 62 මේන් ස්ට්‍රීට් වතර මුල්ලේ ලොකේෂන් එක දාපු අපිට එන්න පුළුවන්. අපි ෂෝරූම් එකේ ඉස්සරහ මේ ස්ට්‍රීට් එකට කෙලිම පේනවා. කෙලිම පේනවා. අප්ස්ටේ එකක තියෙනවා. අප්ස්ටේ එකේ තියෙන්නේ. එන්න පුළුවන්, විසිට් කරන්න පුළුවන්. අපේ ෂෝරූම් එක බලන්න පුළුවන්. ෆිටෝන්ස් බලන්න පුළුවන්. කොහොමද ඔයාලට අපිට ඩිස්කස් කරන්න පුළුවන්. ෆිටෝන් රෙන්ට් යනවා නම්, ෆිටෝන් සේල් යනවා නම්, මේ ආකාරයේ ඕනම ආකාරයෙන් තමන්ගේ බජට් එකට ගැලපෙන්න ඒ ආකාරයට අපි ඕන වෙනුවෙන් සේවා සලසන්න අපි සජීවීයි. හරි, ඉතින් ඔන්න හේෂාන්ගේ ශප්පික ඕපන් වුණා බ්‍රයිඩල් ස්ටුඩියෝ එක. ඔගලන්ට අවස්ථාව තියෙන ඔගලන්ට අවශ්‍ය සියලුම දේවල් එකම තැනකින් බොහොම වෙනස් ආකාරයකට ලබා ගන්න. හේෂාන් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි විශ් කරනවා මේ හැම දේම ඉස්සරහට සක්සස් වෙන්න කියලා. Thank you so much. ඉතින් රැඳිලා ඉන්න මේ. හරි, ඉතින් ඔගලන්ට පුළුවන් එකතු වෙන්න. ඔගලන්ට අවශ්‍ය සියලුම දේවල් ඒ ආකාරයටම වෙඩින් එකට අවශ්‍ය සියලුම දේවල් බොහොම වෙනස් ආකාරයට මෙතනින් ලබා ගන්න. ඉතින් එකතුලා ඉන්න හේෂාන්ස් බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ එකත් එක්ක ඉස්සරහට මේ තැන හරිම කන්වීනියන් වෙනසක් ඇති කරන තැනක්. මේ අද ඔගලන් එකතු වෙලා ඉන්නේ මේ ග්‍රෑන්ඩ් ඕපනින් එකත් එක්ක. අද ඔගලන් එකතු වුණේ හේෂාන්ස් බ්‍රයිඩල් වෑන් ස්ටුඩියෝ ග්‍රෑන්ඩ් ඕපනින් එකත් එක්ක. ඉතින් ඔගලන්ට බලා ගන්න පුළුවන් වුණා අදයාගේ යාළුවෝ ශේෂ්ත්‍රේන ප්‍රවීණයන් මේ හැමෝම එකතු වෙලා යාට විශ් කරන්න එකතු වුණා. අදයාගේ ලස්සන ෂොප් එක බත්තරමුල ප්‍රදේශයේ ඕපන් වුණා. බොහොම ලස්සන්ට. ඉතින් ඔගලන්ටත් මෙතනට එන්න පුළුවන් විදිහට පහසු තැනක තමයි මේ හේෂාන්ස් බ්‍රයිඩල් වෙයා ස්ටුඩියෝ එක ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ඕපනින් එකත් එක්ක අපි එකතු වුණේ. ඉතින් ඕගලන්ටත් පුළුවන් ඔගලන්ගේ ඉවෙන්ට් එක මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා කවර් කරගන්න. අපි ඇවිල්ලා ඔගලන්ගේ ලස්සන ඉවෙන්ට් එක ලස්සන විදිහට කවර් කරලා දෙනවා. එහෙනම් තවත් බොහොම ලස්සන දවසක ලස්සන විදිහකට හම්බ වෙන්නම්. ගිහිල්ලා එන්න.